සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සුපින්වත්නි ඔබ හැම දිනාම අදත් ඊටාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි අද මේ උතුම් දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ නොම්බර 356 කෝන්ගහවත්ත පාර කිරිබත්ගොඩ ලිපිණයේ පදිංචි තිලකාතෙන්න කෝන් මහත්මියගේ 79 වන ජන්මදිනයේ නිමිත්තෙන් එතුමිය විසින් ශ්‍රද්ධාවෙන් දායකත්වයේ දරලා තිබෙනවා. එතුමියට අපි ආශිර්වාද කරන ගමන් දේශනාව ආරම්භ කරනවා. තිලකාතෙන්න කෝන් මහත්මියගේ අරමුණු සිහි කරලා අපි දේශනාව අවසානයේ අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පැහැදිලි වෙන විදියට මේ ඔක්කොම සිතුවිලි මත ගොඩනගෙන තත්ත්වයක්. ඒතර මේ ගොඩනගෙන තත්ත්වය ඇතුලේ පින්වත්නි නොයෙක් ආකාරයේ කෙලෙස් උත්පාදනය කරගෙන ඒ කෙලෙස් මත පිහිටා ලෝකය පරිහරණේ අර්ථයක් වෙච්ච වින්දනය ඇතුලේදී අපි මුලාවටපත් වෙලා විඩාවටපත් වෙලා පීඩාවටපත් වෙලා අපි මේ ජීවිතේ ගෙවාගෙන යනවා. එතකොට මේ පීඩාව ඇතුලේදී අපි තුල දන්නේම නැතුව ඇතුලේ කෙලෙස් වැඩෙනවා. කෙලෙස් සංවර්ධනය වෙනවා. ඒ සංවර්ධනය වෙන කෙලෙස් මතින් තමයි අනාගත භවයේ සැකසෙන්නේ. අනාගත ප්‍රතිසන්දිය පැනවෙන්නේ. එතකොට ඒ බඳු අර්බුදයක් ඇතුලේ ඉදදී අපි හැම වෙලාවකම ආයතනික අද්දකීම් සවිඥානික අවිඥානික ලෝකය මේවා පරිහරණය කරද්දී හැම වෙලාවකම පරිස්සම් වෙන්න වග බලා ගන්න ඕන. ඒ ප්‍රවේශම හැම වෙලාවකම තියාගන්න තරම් අපි පරිස්සම් වෙන්න ඕන. ඒ ප්‍රවේශම නැති වුණොත් ඒ ප්‍රවේශම නැති වෙච්ච තැනක පින්වත්නි අපිට තියෙන්නේ අනාථකමක් අනාරක්ෂිතකමක් රැකවරණය මගහැරුණු ස්වභාවයක්. එතකොට අපි දක්ෂ වෙන්න ඕන මේ ධර්මයේ ඇතුළේදී රැකවරණය මගහැර ගන්න නැතුව ඉන්න. මොකද රැකෙන්නේ කොහොමද කියලා අපිට කියලා දෙන්න පුළුවන්. හැබැයි ඔබ රකින්න අපිට පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ කොහොමද රැකෙන්නේ කියලා අපට අනුදැන වදාලට ඔබව රැක ගන්න මම ඉදිරිපත් වෙන්නම් කියලා අපගේ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ නැත. එතකොට මේ මනෝමය වශයෙන් ගොඩනගාගත් අවිද්‍යාසහගත ලෝකය පදනම් කරගෙන මේ වෙනකොට සංස්කාරගතව පිළිපදින අනවශ්‍ය වැඩපිළිවෙල අපි අතහැරලා දැම්මුත් ඒ අතහැරලා දාපු තැනක අපිට අවබෝධය කරා එකතු වෙන්න පුළුවන්කම ලැබෙනවා. බුද්ධ දේශනාවේ තියෙනවා බිලාර කියලා සූත්‍රයක්. ඒ බිලාර කියන සූත්‍රයේ බුද්ධ දේශනාවේ තියෙනවා ඉස්සර වෙච්ච දෙයක්. මොකද්ද? බල්ලෙක් පුංචි මීපැටියෙක් වෙනුවෙන් කුරුමානම් අල්ලනවා. ඒ කියන්නේ බල්ලෙක් මීපැටියෙක් අල්ලගන්න කුරුමානම් අල්ලනවා.
එතකොට මේ බල්ලා බොහොම බලලා බොහොම අමාරුවෙන් මේ පූසා බොහොම අමාරුවෙන් මීයව වෙනුවෙන් කුරුමානන් අල්ලනවා. ඉතින් මීයත් අල්ලගන්න බොහොම අමාරුයි. එතකොට මේ කුරුමානන් අල්ලලා 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 එක වෙලාවක මේ බලලා මීයව අල්ලගත්තා. බලලා මීයා අල්ලගෙන හපන්න නැතුව ගිල්ලා කියනවා. මේක තියෙන්නේ බිලාර කියන සූත්‍රේ. හපන්නේ නැතුව අර අල්ලගත්ත උද්වේගයටත් එක වැඩිය හපන්න නැතුව ගිල්ලා කියනවා. එතකොට මේ මීයා මොකද කරේ? සම්පූර්ණයෙන් මෙයා මැරුන්නේ නැහැ කියනවා ඇතුලේ ඇතුළට යනකම්. යනකොටම එකපාරම අර බලලගේ බඩවැල හපන්න පටන් ගත්තලු. මීයත් මැරෙන්න ඇති. නමුත් හපන්න පටන් ගත්තලු. එතකොට මේ මීයට වෙනවා මරණය හෝ මරණයට සමාන දුකකට පත්වෙන්න. කලබලයේ තිබුණා. මීයකට බලලෙක් කුරුමානන් ඇල්ලුවා. වෙහෙසිලා වෙහෙසිලා මීය අල්ලගත්ත ගමන්ම හපන්න නැතුව එහෙම මෙහෙම කරලා ගිල්ලා. එතකොට මේ මීයා බලලාගේ බඩවැල හපනකොට මීයාට බලලාට සිද්ධ වෙනවා එක මරණය විඳවන්න, එක මරණයට සමාන දුකකට පත්වෙන්න මීයාට සිද්ධ වෙනවා, බලලාට සිද්ධ වෙනවා. අන්න ඔය වගේ මේ බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරාගෙන යන ශ්‍රාවකයා පරිබාහිර සවිඥානික අවිඥානික ලෝකේ පරිහරණය කරද්දී ඒ පුද්ගලයා තුල කායගත සතිය නැත්තම්, කය පැත්තේ එළඹ සිටි සිහිය නැත්තම්, ඒමගේම සතිපට්ඨානය තුල සිහිය පිහිටුවාගෙන නැත්තම්, ඒ වගේ මේ පුද්ගලයා තුල ඉන්ද්‍රිය සංවරය නැත්තම්, ඉන්ද්‍රිය සංවරය නැත්තම් සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට රාගය ඇති වෙන නිමිත්ත අහු වෙනකොට ඒ ධර්මයේ තුල ඉන්න කෙනත් ඒ රාගයේ නිමිත්තටම අහු වෙලා යනවා. එතකොට ඒ භික්ෂුව පින්නපාතේ යනකොට කය රැකගෙන නැත්තම්, සතිපට්ඨානේ මත සිහිය පිහිටුවාගෙන නැත්තම්, ඉන්ද්‍රිය සංවරේ නැත්තම්, එබඳු සංවරයක් නැති තැනක දැන් උදාහරණයක් විදිහට නොමනා ඇඳුම් ඇඳගත් ස්ත්‍රියක් දකිද්දී, නොමනා ඇඳුම් ඇඳගත් ස්ත්‍රියක් දකිද්දී ඒ ස්ත්‍රී රූපය ආරම්භයා ඒ භික්ෂුවගේ සිත රාගයෙන් යට කරනවා, රාගයෙන් වනසනවා ඒ භික්ෂුවගේ සිත, රාගයෙන් වනසනවා. රාගෝ චිත්තං අනුද්දං සේති, ඒ භික්ෂුවගේ සිත රාගේ විසින් වනසනවා. එතකොට යම් වෙලාවක ඒ රූප නිමිත්ත ඒ භික්ෂුවගේ සිත රාගෙන් යට කළොත් එතනදී හරියට අර බලලා මීයාව ගිලිනකොට හපන්නේ නැතුව ගිලලා දාපු නිසා මීයා නිසා බල්ලා අමාරු වැටෙනවා, බලලා මරණය හෝ මරණයට සමාන දුකකට පත්වෙන්න සිද්ධ වෙනවා වගේ පින්වත්නි, ශික්ෂාපද පිරිහිලා පින්වත්නි ශික්ෂාපද පිරිහිලා එක්කෝ පරාජිකාපත්තියකට පත් වෙනවා, එක්කෝ ප්‍රතිකර්ම කළ යුතු කිලිටි හිතක් ඇති වෙනවා, ප්‍රතිකර්ම කරලා යන්තම් බේර ගන්න පුළුවන් මට්ටමේ හිතක්. ඒ නිසායි බුද්ධ දේශනාව හැම වෙලාවකම බුද්ධ ශාසනය ඇතුළේ ඉන්න කෙනාට ශික්ෂණය පණවන්නේ, හික්මීම පණවන්නේ. මොකද්ද හික්මීම? ඒ පුද්ගලයා තුල පරිබාහිර ලෝකයේ සවිඥානික අවිඥානික වශයෙන් ගනුදෙනු හැදෙනකොට හොඳට කය රැකගෙන කායගත සතියෙන්ම ලෝකයේ පරිහරණය කරන්න ඕන. මොකද කෙලෙස් ගොඩාක් හැසිරෙන ලෝකයක් ඇතුලේ තමයි අපිට ඇහැ පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ, කන පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ, ස්කන්ධ ටික පරිහරණය කරන්න වෙලා තියෙන්නේ, ආයතන පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ. එතකොට ඒ ලෝකයේ අරඹයා නොමනා අරමුණු මුණ ගැහෙනකොට එයාගේ සිත අරබුදේ වැටෙන්ට නොදී පරිස්සම් කරගන්න හැකියාවක් අපිට තියෙන්න ඕන. එතකොට මේ හැකියාව ඇතුලේ තමයි අපිට ධර්මයේ දියුණුව තියෙන්නේ. එතකොට අපි උත්සාහ කළ යුත්තේ අපේ ප්‍රතිලාභයේ හැටියට කුමක් වෙනුවෙන්ද?
අපි හැම වෙලාවකම බුද්ධ ශාසනය ඇතුලේ ප්‍රතිලාභය ගැන කතා කරනවා නම් මොකද්ද අපි බුද්ධ ශාසනයේ බලාපොරොත්තු වන ප්‍රතිලාභය බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සත්තන්නම් භික්කවේ ධම්මානම් පීනත්තා බික්කු හෝති කතමේ සත්තන්නම් පින්වත් මහණෙනි ධර්ම හතක් බිඳුනු නිසාම එතන තමයි බුද්ධ ශාසනයේ භික්ෂුව කියන භාවිතය එන්නේ කියනවා. ඒ කියන්නේ බුද්ධ ශාසනයේ සැබෑ ශ්‍රාවකයා කියන භාවිතය එන්නේ කාරණා හතක් බිඳගත් තැනක කියනවා. මොනවද ඒ? සක්කාය දිට්ඨින් භින්නා හෝති. සම්පූර්ණේම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික ආරම්භයා මමය කියන භාවිතේ මත පිහිටා ඒ ස්කන්ධයන්ම ප්‍රාර්ථනා කරගෙන ස්කන්ධයන්ම මවාගෙන ස්කන්ධයන්ම අපේක්ෂාවෙන් අනාගත ලෝකයක් එක්ක හැප්පෙන එක නවත්තලා දාන්න ඕන. ලෝකයක් එක්ක හැප්පෙන එක නවත්තන්න ඕන. ඒකට අපි කියනවා සක්කාය දිට්ටි බින්නා හෝති. සක්කාය දිට්ටිය බිඳෙන්න ඕන බුද්ධ ශ්‍රාවකගේ ප්‍රධාන වැඩේ කියනවා. විචිකිච්ඡා බින්නා හෝති. විචිකිච්ඡාව බිඳින්න ඕන කියනවා. මොකද විචිකිච්ඡාව බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි, මාර්ගයේ කෙරෙහි, ප්‍රතිපත්තියේ කෙරෙහි, පටිච්ච සමුප්පාදයේ කෙරෙහි ඒ පුද්ගලයාට යම්කිසි ආකාරයක සැකයක් තියෙනවා නම් ඒ සැකය බිඳින්න ඕන කියනවා. විචිකිච්ඡා බින්නා හෝති. සීලබ්බත පරාමාසා බින්නා හෝති. සීලබ්බත පරාමාසයන් බිඳින්න ඕන කියනවා. එතකොට මෙතන සීලබ්බත පරාමාස බිඳිනවා කියන්නේ භවයට අදාළව බුද්ධ ශාසනයේ නාමයෙන් අතඩ කරන්නේ. භවයට, භවය රකින්ට, භවය පරිස්සම් කරන්න කියලා හිතාගෙන භවයට ඇලිලා, භවයට බැඳිලා බුද්ධ ශාසනයේ රැකගන්න කියලා හිතාගෙනවත් වැඩ කරන එක නවත්තලා දානවා. බුද්ධ ශාසනය ඇතුලේ වැඩ කරන්න ගිහින් මිනිස්සු පින මත හිර වෙන ගතියක් අපිට පේන්න තියෙනවා. අපි ප්‍රතිපත්තියට ඉතාම උපකාරයක් වන විදියට පින් කරන්න ඕන, පිනට එකතු වෙන්න ඕන, පින මත දායාද වෙන්න ඕන, පින විසි කරන්න නරකයි. පිනත් එක්ක අපි එකතු වෙන්න ඕන. හැබැයි ඒ විදියට පින මත එකතු වුණාට පින්වත්නි, පිනේ විපාකයේ පවා අනිත්‍ය වශයෙන්, දුකක් වශයෙන්, අනාත්ම වශයෙන් දකින හැකියාව තියාගන්න ඕන. පිනක විපාකයක් විදියට අපට පැනවෙන මේ මනුස්ස භූමිය, සුගති භූමිය පවා මාව දුක කරාම මොනතරම් හසුරුවනවද? පිනේ දායාදයක් මත මේ භෞතික ලෝකයක් මට මුණ ගැහිලා තිබුණත් මේ භෞතික ලෝකයේ ඇතුලේ අමා නිවනට මට එකතු වෙන්න බැරි වෙච්ච නිසාම මොනතරම් දුකක් එක්ක පැටලිලා, දුකක් එක්ක අහු වෙලා, දුකත් එක්ක පදිංචි වෙලා, දුක හැදෙන මට්ටමක් ඇතුලේ මම මොනතරම් අනාථ වෙලාද කියන ගැඹුරු විමසුම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට තියෙන්න ඕන. ඒ ගැඹුරු විමර්ශනය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට තියෙන්න ඕන. විචිකිච්ඡා බින්නා හෝති. එතකොට විචිකිච්ඡාව බිඳලා දාපු තැනක සීලබ්බත පරාමාසෝ බින්නෝ හෝති. සීලබ්බත පරාමාසයත් බිඳලා දාන හැකියාව තියෙන්න ඕන. මොකද සීලබ්බත පරාමාසයන් පදනම් කරගෙනම නිරතුරුව අපි අමාරු වැටෙන මට්ටමක් ඇතුළේ ඉන්නේ. හැම වෙලාවකම සීලබ්බත පරාමාසයන් මත මම අනාථ වෙලා ඉන්නේ. සීලබ්බත පරාමාසයන් මත මම මහ බරපතල අර්බුදයක ඉන්නේ. එතකොට සීලබ්බත පරාමාසයන් මතම මම අනාථ වෙලා සීලබ්බත පරාමාසයන් මත, ඒ කියන්නේ සම්පූර්ණයෙන් භවය ප්‍රාර්ථනා කරගෙන මම සිල් රකින්නවා නම්, අනේ සුගතිය යනවා නම් හොඳයි, සතර අපායට වැටෙන්නේ නැත්නම් හොඳයි, දිව්‍යවරු අතරට යනවා නම් හොඳයි, මේ සිල් රැකලා මොකද සුගතියක කරා උපත ගොඩනැගෙන්න සීලයක උදව් අනිවාර්යෙන් තියෙන්න ඕන නම් මම මේ සිල් රකින්න බලයෙන් මට මනුස්ස ලෝකෙ ඉපදෙන්න ලැබේවා, දිව්‍ය ලෝකී ඉපදෙන්න ලැබේවා, මේ මනුස්ස භූමියේ මේ අහවල් තැනක ඉපදෙන්න ලැබේවා කියලා ඔගොල්ලෝ ප්‍රාර්ථනා කරගෙන නම් සිල් රකින්නේ. භවය වර්ණනා කරගෙන භවයට තල්ලුවක් ලැබෙන විදියට කාම භවය, රූප භවය, අරූප භවය පදනම් කරගෙන ඒකට ගොඩනැගෙන සංස්කාරයක් විදියට නම් සිතින් කයින් ඔගොල්ලන්ගේ ජීවිතය ඇතුලේ සීලයක් ගොඩනැගිලා තියෙන්නේ. කයින් වචනයෙන් ගොඩනැගිලා තියෙන්නේ එබඳු කයින් වචනයෙන් ගොඩනැගිච්ච ඉතා යහපත් මට්ටම පවා පින්නත් එක යහපත් යැයි සම්මත මට්ටමක් වුණත්, ඒ යහපත් යැයි සම්මත මට්ටම පවා පින්නත් නී ඕගොල්ලන්ගේ ජීවිතය ඇතුලේ, ඕගොල්ලන්ගේ ජීවිතය ඇතුලේ පින්නත් නී අර්බුදයක්මයි හදන්නේ.
ගැටලුවක්මයි හදන්නේ. අර්බුදයක්මයි හදන්නේ. ගැටලුවක්මයි හදන්නේ. එතකොට ඔබට ලැබෙන, ඔබට මුණ ගැහෙන, ඔබට සිද්ධ වෙලා තියෙන අර්බුදකාලී ගැටලුකාරී බරපතල තත්ත්වයේ තමයි නැවත භවයට යන්න වෙච්ච එක. එවන භවයට යන අදහසින් ඔබට සිල් රකින්නවා නම් භවයට යන අර්ථයේ මතු කරගෙන ඔබ සිල් රකින්න අදහසක් තියෙනවා නම් දැන් සිල්වතාගේ සීල් සම්පත්තියක් තියෙනවා. මොකද්ද? එයාට කීර්තිය, ප්‍රශංසාව, බොහොම නොබියව නැගී සිටින හැකියාව වගේ මේ ජීවිතයේ ලැබෙන අර්ථය මගේම සිල්වතාගේ සීල සම්පත්තියක් තමයි මරණාසන්න මොහොතේ සිහි මුලා වෙන්නේ නැතිකම. මරණාසන්න මොහොතේ සිහි මුලා නොවීමිය යාම නිසාම සුගතිය යනවා. ඒක හරි. නමුත් සුගතිය යන්න කියලා හිතාගෙන සීලයක් ගැන අදහසක් ගත්තොත් ඒක දර්ශන සම්පන්න ශික්ෂණයක් නෙමෙයි. දර්ශන සම්පන්න ශික්ෂණයක් නෙමෙයි. ඒ ශික්ෂණයේ ඇතුලේ භව තණ්හාව මත භව තණ්හාව හදන ගමන් එයා තුල ගොඩනැගිච්ච ශික්ෂණයක් එතන තියෙන්නේ. භව තණ්හාව මතින් ගොඩනැගෙන ශික්ෂණයක් නම් ඒබඳු ශික්ෂණයක් ඇතුලේ පින්වත්නි ඔබට සදාතනික රැකවරණයක්, පිළිසරණක්, යහපතක්, අභිවෘද්ධියක් නැහැ පින්වත්නි. එහෙම රැකවරණයක්, අභිවෘද්ධියක්, යහපතක් මොකක්වත් නැහැ. ඒ නිසා පින්වත්නි භික්ෂුව කියන අර්ථය, බුද්ධ ශ්‍රාවකයා කියන අර්ථය කියනවා විචිකිච්ඡා බින්නා හෝති, විචිකිච්ඡාව බිඳිනවා කියන අර්ථය කියනවා. සීලබ්බත පරාමාසෝ බින්නෝ හෝති, සීලබ්බත පරාමාස බිඳිනවා කියන එක කියනවා. රාගෝ බින්නෝ හෝති, රාගය බිඳිනවා කියන එක කියනවා. සම්පූර්ණයෙන් ආයතනයන් පදනම් කරගෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්මයන් කෙනෙහි ඇලීමක් හදාගෙන පින්වත්නි රාගයේ පදනම් කරගෙනම අර්බුදේ වැටෙන කමක් නම් තියෙන්නේ. ඒ අර්බුදේ වැටෙන කම බිඳලා දාන මට්ටමක් අපි තුල තියෙන්න ඕන. රාගය බිඳින හැකියාව අපිට තියෙන්න ඕන. රාගයේ බිඳින හැකියාව තියෙන්න ඕන. දෝසෝ බින්නෝ හෝති, සම්පූර්ණයෙන් ගැටීම පදනම් කරගෙන අභ්‍යන්තර අර්බුදේ වැටෙන්න තියෙන අවස්ථාව නැතුව බොහෝම මෙදහත් සිතකින් ලෝකයට එකතු වෙන හැකියාව තියෙන්න ඕන. මෝහෝ බින්නෝ හෝති, සම්පූර්ණයෙන්ම පින්වත්නි අරමුණු මත මුලා වෙනකම බිඳලා දාන එකමයි බුද්ධ ශ්‍රාවකකම කියලා කියන්නේ. එහෙනම් මේවාට එකතු වෙන්නේ නැති කෙනෙක් මේවා සම්පූර්ණයෙන්ම මානෙ බිඳ, සම්පූර්ණයෙන්ම පින්වත්නි මෝහය බිඳලා දැම්මා කියන එක ඇතුලේ අරහත්ත්වයයි මතුවෙන්නේ. මෝහය බිඳීමේ ප්‍රතිපත්තියට හරි එකතු වෙලා ඉන්න එක තමයි බුද්ධ ශ්‍රාවකකම කියලා කියන්නේ. එබඳු බුද්ධ ශ්‍රාවකකමක් ඇතුලේ හිටියොත් එහෙම කවදාමත් එයාට සිහි මුලාවක්වත්, සිහි මුලාවෙන් පස්සේ අර්බුදයක්වත් එයාට මුණ ගැහෙන්නේ නැහැ. මානෝ බින්නෝ හෝති, මානෙ බිඳලා දාන්න ඕන. අපි තුල තියෙනවා පින්වත්නි මම වෙමි, මගේ කියලා මමායනේ පදනම් කරගෙන මනිනකමක් අපේ ඇතුලේ තියෙනවා. මමායනේ පදනම් කරගෙන මනිනකමින් අපේ හිත ගලව ගන්න ඕන. ඉමස්සකෝ බික්කවේ සත්තන්නම් ධම්මානම් බින්නත්තා බික්කූ හෝති, යම් වෙලාවක මේ ආකාරයෙන් මේ ධර්මහත වැඩුවොත්, මේ ධර්මහත බිඳීම පිණිස ප්‍රතිපත්තිය වැඩුවොත් එහෙම එයාට කියනවා බුද්ධ ශ්‍රාවකයා කියලා. එයා කවදාවත් පින්වත්නි කෙලෙස් මත සිහි විකල් වෙන්නේ නැහැ. කෙලෙස් මත සිහි විකල්, සක්කාය දිට්ඨිය දුරු කරන, විචිකිච්ඡාව දුරු කරන, සීලබ්බත පරාමාස දුරු කරන, ඒ වගේම පින්වත්නි රාගය දුරු කරන, ද්වේෂය දුරු කරන, මෝහය දුරු කරන, මානෙය දුරු කරන ප්‍රතිපත්තියකට ඇවිල්ලා හිටියොත් පින්වත්නි එබඳු ප්‍රතිපත්තියට ආපු ශ්‍රාවකයෙක් තුළ කිසිදු ආකාරයකින් කෙලෙස් මත සිහිවිකල් වෙන්නේ නැහැ. වර්තමානයේ අපි කෙලෙස් වලින් සිහිවිකල් වෙලා තියෙන්නේ බුද්ධ ශ්‍රාවකයෙකුට අදාළ ඍජු වැඩපිළිවෙල ඇතුළේ අපට එකතු වෙන්න බැරි වෙච්ච නිසා. ඍජු වැඩපිළිවෙලට අපිට එකතු වෙන්න බැරි වෙච්ච නිසා. ඒ නිසා ජරා මරණ නම් වූ මායාවේ තොණ්ඩුවට අපි අහු වෙලා තියෙන්නේ පින්වත්නි. තොණ්ඩුවට අහු වෙලා තියෙන්නේ. ඒ තොණ්ඩුවට අහු වෙච්ච එකේ අපිට මේක හරියට ගලව ගන්නවත්, මේ තොණ්ඩුව තද වෙන එක නවත්ත ගන්නවත් නිශ්චිත විධිමත් වැඩපිළිවෙලක් අපිට මුණ ගැහිලා නැහැ. ඒ මුණ ගැසීම පිණිස අපේ ඥානීය ශක්තිමත් කරගන්නත් අපිට අමාරු වෙලා තියෙනවා. ඒ නිසා පින්වත්නි අපට දියුණුව කරා යන්න පුළුවන් අපි මේ වර්තමානයේ මුණ දෙන අරුබුදය මේ සුගති භූමිය ඇතුලේදීම වටහා ගන්න එක තමයි හොඳම දේ. එච්චර අර්ථයක් ලෝකේ කොහෙවත් ඉන්නේ නැහැ පින්වත්නි. පුළුවන් තරම් ඒ අර්ථය ඉතාම මැනවින් වටහා ගන්නයි අපිට තියෙන්නේ. දැන් බුද්ධ දේශනාවේ තියෙනවා
යම් වෙලාවක ඔබ විසින් මේ මොහොතේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාසේ රාග දේශ මොහ මාන කියන අවස්ථා වලින් ගැළවිලා යනවා නම් ඕගොල්ලෝ වර්තමානයේ කරන්න ඕන කෙලෙස් වලින් සිහි මුර්ජා නොවි කෙලෙස් සහිතව ලෝකේ පරිහරණය කරන්න වෙච්ච එකම දුකක් විදියට දකින එකයි දුක්ඛම් භික්ඛවේ වේදි තබ්බං දුක යනු කුමක්ද කියලා ඇහුවොත් වර්තමානයේ දුක හැදෙන විදිය පිළිබඳ ඔබට අදහසක් දුක මතුවෙන විදිය ගැන ඔබට අදහසක් තියෙන්න ඕන පින්වත්නි දුක්කස්ස නිදාන සම්භවෝ ඒ වගේම මේ දුක සකස්සුනේ ඇයි සක්කාය දිට්ඨිය පදනම් කරගෙන ලෝකේ පරිහරණය කරන්න උනේ ඇයි ඒ පුද්ගලයා තුළ මම ආයෙනින් ගන්න පුළුවන් විදියට ආත්ම දෘෂ්ටිය මත පිහිටා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ධර්මයන් මට මේ විදියට ඇසුරු කරන්න උනේ ඇයි මේ විදියට පින්වත්නි ගැඹුරින් විමස විමසා බලනකොට තමන්ට පේනවා මේ කෙලෙස් මත සිහි මුර්ජා වෙච්චකම කෙලෙස් මත ක්ලාන්ත වෙච්චකම කෙලෙස් මතින් කලන්තේ හැදිලා කෙලෙස් වල පීඩිත ශ්‍රාවකයෙක් පීඩිත පුද්ගලයෙක් කියලාවත් දන්නේ නැති මට්ටමට අනාථ වෙලා ඒ පුද්ගලයා තුල ගොඩනගෙන ක්ලේශ ධර්මයන්මයි දුකේ නිදාන සම්භවය කියලා වටහා ගන්න ඕන. ඒ වගේම මේ දුකේ නිදාන සම්භවයේ ඇතුලේ සැපයක් කියලා හිතාගෙන දුකටම අර්ථය දීලා මනාපයි කියලා හිතාගෙන අමනාප ලෝකයටම අර්ථය දීලා ප්‍රියයි කියලා හිතාගෙන අප්‍රිය ලෝකයකටම අර්ථයක් දීලා මේ ගනුදෙනු කරන එක ඇස්සේ අපිට මොකද්ද මේ උනේ මේ ගනුදෙනු ඇස්සේ අපට උනේ පින්වත්නි වෙන මොකක්වත් නෙමෙයි මේ ගනුදෙනු ඇතුලේ අපට ලැබෙන පරම දායාදේ තමයි පින්වත්නි සතර අපාය නොඑක් ආකාරයේ දුක්ඛදායක තත්වයන් මත හිර වෙලා දුක මතම වෙලිලා ගැලිලා වාසය කරන්න සිද්ධ වෙච්ච එක එතකොට ඒක පින්වත්නි අපි හඳුන ගන්න ඕන දුකේ විපාකයක් විදිහටමයි මේ දුක මත ගොඩනැගෙන විපාකයක් විදියටම අපි ඒක අඳුන ගන්න ඕන. දුකේ විපාක අනාගතයට මා කරා එනවා කියලා දැකලා වර්තමානයේ කෙලස් ගතිය නැතුව පින්වත්නි ස්කන්ධ ටික පරිහරණය කරන්න පුළුවන් නම් සක්කාය දිට්ඨිය ගැලවිලා යනවා. සක්කාය දිට්ඨිය ගැලවෙන විදියට භාගතුන් හන්සේගේ ධර්මයේ මතුවෙනකොට තමා තුළම සක්කාය දිට්ඨියේ දුර්වල වීමෙන් ශාන්තියක් ප්‍රණීත භාවයක් බොහෝම සැහැල්ලුවක් තමා තුල උපදිනකොට පින්වත්නි භාග්‍යතුන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන මාර්ගයේ ගැන ප්‍රතිපත්තිය ගැන යම්කිසි ආකාරයක පටිච්චසමුප්පාදයේ ගැන යම්කිසි ආකාරයක සැකයක් තිබ්බනම් ඒ සැකේ බලාගෙන ඉදදී ගැලවිලා යන්න පටන් ගන්නවා ගැලවිලා යන්න පටන් ගන්නවා ඒ වගේම පින්වත්නි ඒ අරුබුදේ ඇතුලේදී ඒ පුද්ගලයා තුල යම්කිසි ආකාරයක සීලේ දුර්වලකමක් තිබ්බනම් ඒ පුද්ගලයා තුළ දර්ශන සම්පන්න භාවයේ තුලින් ශික්ෂණේ මතුවෙන්න පටන් ගන්නවා. ඇලීම් ගැටීම් මුලාවීම් තණ්හා කිරීම නැති වෙන විදියට ඇස එයා තුළ සංවර වෙලා සැබෑ ඉන්ද්‍රිය සංවරයකට ඒ ශ්‍රාවකයාට එකතු වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒකතු වීමත් එක්කම පින්වත්නි ඒ බඳු එකතු වීමක් ඇති තැනක ඇලීම කියන එක નિરાයාසෙන් බැහැර වෙනවා. ගැටීම කියන එක નિરાයාසයෙන් බැහැර වෙනවා මුලාවීම කියන එක નિરાයාසයෙන් බැහැර වෙනවා මොකද ආර්ය සත්‍ය ඇතුලේ විමර්ශනය කරන හැකියාවකින් යුක්ත ශ්‍රාවකයෙක් තමයි මේ ඉන්නේ තණ්හා කිරීමෙන් නිකම්ම හිත මිදිලා යනවා පින්වත්නි තණ්හා කරන ගතියෙන් සිත සම්පූර්ණයෙන් මිදෙන්න පටන් ගන්නවා ඇලීම් ගැටීම් මුලාවීම් තණ්හා කිරීම් වලින් තොරව Tamange සිත පරිහරණය කරන්න පුළුවන් හැකියාවක් ඒ පුද්ගලයා තුල ගොඩනැගෙනවා ඒ හැකියාව ඇතුලේ ගැඹුරින් විමර්ශනය කරනකොට ඒ හැකියාව ඇතුලේ විමස විමසා බලන හැකියාවක් තුළ අපි වාසය කරනකොට පින්වත්නි ඒ පුද්ගලයාට මම මම වෙමි මගේ කියලා ගන්න මේ ලෝකේ මොනවද තියෙන්නේ මේ රූපය මමද මේ විඳින්නේ මමද මේ වේදනාව මමද මේ සංඥාව පහළ වෙන්නේ මා තුළද මේ සංස්කාර මමද මේ විඥානේ මමද මම නොවේ මගේ නොවේ මගේ ආත්මේ නොවේ මේ ලෝකේ සවිඥානික අවිඥානික ලෝකේ මම ආයනේ පදනම් කරගෙන ගත යුතු අල්ප මාත්‍ර වූ කොටසක්වත් නැහැ හේතුඵල ටිකක් පමණක් ක්‍රියාත්මක වෙනවා කර්මඵල ටිකක් පමණක් ක්‍රියාත්මක වෙනවා කියලා දකිනකොට පින්වත්නි එහෙමනම් මෙබඳු ලෝකයක් ඇතුලේ වාසය කරන මම මේ ලෝකයෙන් නික්මීම පිණිස කවරක්ද කරන්න ඕන කියලා දකිනකොට එයාට සීල සමාධි ප්‍රඥාවට වඩා වැඩි යමක් එයාට මුණ ගැහින්නේ ලෝකේ ක්ෂාන්තවන්නේ කෙලෙස් දුරු කිරීමමයි කෙලෙස් වලින් නිද්‍රාගතව ඉන්න සත්වයකට වැටහෙනවා කෙලෙස් වලින් නැගී සිටීමමයි ශාන්ත ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංකාර සමතෝ සියල්ලුම සංස්කාර සමනේ වෙච්ච තැනක කාම භවයයි රූප භවයයි අරූප භවයයි පැනවෙන්නේ
සියලු සංස්කාර සමනය කරනවා වෙනුවට අවිද්‍යා සහගත සත්‍යයක් විදියට සියලු සංස්කාර ආස්වාදයනුව බලමින් වාසය කරන කමක් මට තියෙන්නේ. සියලු සංස්කාරම ආස්වාදයනුව බලමින් වාසය කරන කමක් තියෙන නිසාම සංස්කාරයන් වනාහි ආස්වාදයෙන්ම තෙත් කර කර නැවත නැවත සංස්කාර ගතවීම ඉතාම ඉහළ දෙයක් විදියට සලකාගෙනයි මම අදත් ගනුදෙනු කරන්නේ. මමත් අදත් තේරුම් අරගෙන ඉන්නේ. එතකොට සියලු සංස්කාරයන් සමනය වෙච්ච තැනක ශාන්තිය තියෙනවා කියලා අපිට කවුරුවත් කියලා දුන්නේ නැහැ. අපගේ බුදුරජාණන් වහන්සේ විතරයි එබඳු තත්ත්වයක් වදාළේ. අපගේ බුදුරජාණන් විතරයි මේ කතාව පැහැදිලි කළේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මෙබඳු තත්ත්වයක් පැහැදිලි කළද්දී පින්වත්නි, සියලු සංස්කාරයන්ගේම ස්වභාවයේ කුමක්ද? සියලු සංස්කාරයන් අනිත්‍යයි. සියලු සංස්කාර සමනය වීමමයි ශාන්ත, සමනය වීමමයි ප්‍රණීත. ඒතං සන්තං ඒතං පණිතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූ පදිපටි නිස්සග්ගෝ මුත්ති අනාලයෝ. සංස්කාරයන් කෙරෙහි නොඇල්මක්මයි හටගත යුත්තේ. අනාලයෝ මුත්ති අනාලයෝ, මුත්ති කියලා කියන්නේ මිදිය යුතුයි කියන එක. සියලු සංස්කාරයන්ගෙන් මිදීමමයි ශ්‍රේෂ්ඨ. සියලු සංස්කාරයන්ගෙන් සිත මුදවා ගැනීමමයි ශ්‍රේෂ්ඨ. එච්චර අන් කවර දෙයක්වත් ශ්‍රේෂ්ඨ නෑ පින්වත්නි. සියලුම සංස්කාරයන්ගේ මිදීමමයි ශ්‍රේෂ්ඨ. බුදුරජාණන් වහන්සේලා, ආර්යයන් වහන්සේලා, ලෝකෝත්තර මාර්ගයේ පරිපූර්ණත්වයට පත්වුච්ච උත්තමයන් වහන්සේලා වදාළේ, ඒතං සන්තං ඒතං පණීතං යමක් ශාන්තද යමක් ප්‍රණීතද, කුමක් දේ ශාන්ත ප්‍රණීතද? සබ්බ සංකාර සමතෝ, සියලු සංස්කාර සමනය වෙච්ච තැනමයි ශාන්ත, සමනය වෙච්ච තැනමයි ප්‍රණීත. එච්චර ලෝකේ කිසිවක්වත් ප්‍රණීත නෑ. කිසි දෙයක් එච්චර ප්‍රණීත නෑ පින්වත්නි. සියලු සංස්කාර සමනය වෙච්ච තැනක නම් ප්‍රණීත භාවයේ මధుර භාවයේ තියන්නේ. සබ්බ සංකාර සමතෝ, සියලු සංස්කාර සමනය වෙන්නේ කොතනද? භාග්‍යවතුන් වහන්සේ වදාළ ප්‍රඥාවෙන් විමර්ශනය කිරීම තුළයි, අනිච්චානුපස්සනාව තුළයි සියලු සංස්කාර සමනය වෙන්නේ. අනිත්‍ය වශයෙන් සියලු සංස්කාර ටික මට බලන්න පුළුවන් නම්, සබ්බේ සංඛාරා අනිච්චාති කියලා බලන්න පුළුවන් නම්, සියලු සංස්කාරයන් අනිත්‍යයි නේද කියලා බලන හැකියාව මට තිබ්බොත්, එබඳු හැකියාවක් තියෙන තැනක සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි අනිත්‍යයි කියලා දකින හැකියාවක් මට තිබුණොත් පින්වත්නි, සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා වැටහිච්ච තැනක, අනිත්‍යයි කියලා වැටහිච්ච තැනක ඒ පුද්ගලයා තුළ අර ශාන්තයි ප්‍රණීතයි කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළ ස්වභාවයට එකතු වෙමින් පවතිනවා. සාමාන්‍ය ලෝකයේ කෙනෙක්, අසෘතවත් පෘථග්ජනෙක් ලෝකයේ ගැන ආස්වාදයේ අනුව බලමින් වාසය කරනකොට අනිච්ඡානුපස්සනාව වඩන, භාවිතා කරන, පුහුණු කරන, බහුල වශයෙන් පුහුණු කරන, විශේෂ ඥානෙ උපදවා ගැනීම පිණිසම අනිත්‍ය වශයෙන් බලන, අවබෝධයේ පිණිසම අනිත්‍ය වශයෙන් බලන ශ්‍රාවකයෙක් තුළ පින්වත්නි, තේරෙන්නේ, පේන්නේ, වැටහෙන්නේ කුමක්ද? වැටහෙන්නේ අන් කවර දෙයක්වත් නෙමෙයි, මේ පුද්ගලයා තුළ අවිද්‍යා සහගතව තණ්හාවෙන් ලෝකේ අල්ලාගෙන දුවනකම ඇතුලේ මතුවෙන අරබුදේ සමනය කර ගන්නවා නම් මම ආදීනව අනුවම බලන්න ඕන. ආදීනව අනුව බලන තාක්කල් කාම භූමියවත්, රූප භූමියවත්, අරූප භූමියවත් පැනවින් නැති මට්ටමට මිහිත පෙළඹෙන්න පටන් ගන්නවා. හැමදාමත් අතරක් නැතුව පින්වත්නි, කාම භවයටත්, රූප භවයටත්, අරූප භවයටත් උපකාරාර්ථයෙන් අනුග්‍රහ කරන සංස්කාරයන්ගේ ආස්වාදයේම විමර්ශනය කරලා, ආස්වාදයේ තුලම බැහැලා, ආස්වාදයේ තුලම මුසපත් වෙලා ගෙවපු ජීවිතයක් ඇතුලේ, ආස්වාදයේ තුල ගිලා බැහැලා ගෙවපු ජීවිතයක් ඇතුලේ කාම භවය පැනවි නැවත නැවත කාම ලෝකයේ කැරකුණා මම. එතකොට කාම භවය තුළ මම කැරකුණේ ආස්වාදයමයි මාව අමාරු වැට්ටුවේ. නමුත් බුදුරජාණන් වහන්සේ ආස්වාදයේ අනුව බලන එක සාන්තයි ප්‍රණීතයි කියලා මතක් කළේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ වදාළේ මොකක්ද ශාන්තයි ප්‍රණීතයි කියලා වදාළේ? ඒතං සන්තං ඒතං පණිතං යදිදං සබ්බ සංකාර සමතෝ, සියලුම සංස්කාර සමනේ වෙලා, සියලුම සංස්කාර සමනේ වෙලා, ඒ සියලු සංස්කාර සමනය වෙන මට්ටමට මට මොකක්ද උදව් කරන්නේ? ආදීනවානුපස්සී විහරණයමයි.
ආදීනව අනුවම සංස්කාර ටික විමසා බලන එකමයි කාම භවයේ දුර්වල කරන්න තියෙන වැඩපිළිවෙල. කාම භවයේ වෙනනම් ක්‍රමයකින් පින්වත්නි දුර්වල කරන්න පුළුවන් කමක් නැහැ. අනිච්චානුපස්සීව බලනකොට පින්වත්නි මේ පුද්ගලයා තුළ අර කෙලෙස් සහිත ශ්‍රාවකෙක් විදියට කල්පනා කර කර හිටපු භාවය අනිත් පැත්තට හැරෙන්න පටන් ගන්නවා. සම්පූර්ණයෙන් උඩු යටිකුරු වෙන්න පටන් ගන්නවා. ඒ වෙනකොට පින්වත්නි ඒ ශ්‍රාවකයා උඩුගම් බලාගෙන පීනන්න පටන් අරගෙන ඉවරයි. වේගෙන් ආස්වාදයේ පැත්තට කාම භවයේ හද හදා ඒක ශාන්තයි කියලා දුවපු ගමන වැරදීමක්මයි මම පාර වරද්දගෙනමයි කියලා මේ යන පාරේ නම් මට ඉස්සරහට අවදානමකට වඩා වෙන මොකක්වත් මුණ ගැහින්නේ නැහැ. මම මහා විශාල අවදානමක් ඇතුලේ ඉන්නේ කියලා තේරුම් අරගෙන දැන් මෙයා දිසාව මාරු කරලා උඩුගම් බලාගෙන පටිසෝතගාමි ශ්‍රාවකෙක් විදියට අමාරු වැඩකට අවතීර්ණ වෙලා හැබැයි මේ අමාරු වැඩපිළිවෙල ඇස්සේ යාට අනිවාර්යයෙන්ම පින්වත්නි සදාතනික ශාන්තියක් මුණ ගැහෙනවාමයි. සදාතනික ශාන්තියක් මුණ ගැහෙනවා. ඒ මුණ ගැහිම අස්සේ පින්වත්නි යා සියලු සංස්කාරයන් ටික දුකක් විදියටම බැලුවොත් පින්වත්නි සංස්කාර පදනම් කරගෙන භවයේ පැනවෙන එක ගැන මහ කලකිරීමක් මෙබඳු එකක් ඕනේ නැහැ කියලාම අදහසක් එයා තුළ මතුවෙන්න පටන් ගන්නවා. ඒ අදහස ඇතුලේ ඒ ශ්‍රාවකයා විමසනකොට පින්වත්නි සියලුම සංස්කාරයන් අනාත්ම වශයෙන්ම වැටහෙනවා. අනාත්ම වශයෙන්ම වැටහෙනවා. අනිත්‍ය නම් දුකයි, දුක නම් අනාත්මයි. අනාත්ම වශයෙන් වැටහෙනකොට පින්වත්නි එයාට සංස්කාරයන් ශූන්‍ය දෙයක් වශයෙන්ුයි පේන්නේ, හිස් දෙයක් වශයෙන්ුයි පේන්නේ. අර්ථ සහිත දෙයක් විදියට ආස්වාදය අනුව බලමින් වාසය කරපු කෙනා වෙනුවට ආදීනවානුපස්සී විහරණයකට ආවට පස්සේ හිස් දෙයක් විදියට පේන්න පටන් ගන්නවා. අර්ථ සහිත දෙයක් නෙමෙයි අර්ථ රහිත දෙයක් විදියට පේන්න පටන් ගන්නවා. හිස් දෙයක්, මෙබඳු හිස් දෙයක් පස්සේද ශාන්තයි ප්‍රණීතයි කියලා දිව්වේ. හරි, ශාන්තයි ප්‍රණීතයි කියලා හිස් දෙයක් පස්සේ දුවනකොට දුක සැප විදියට, මනාපදේ අමනාප, අමනාපදේ මනාප විදියට, සැපදේ දුක්දේ සැප විදියට වැටහෙන නිකන් කන පිටට හිතෙන මට්ටමක් අපි තුල ගොඩනැගෙන්න පටන් ගන්නවා. එවනම් මෙතනමයි අරුබුදේ තියෙන්නේ. මෙබඳු සංස්කාරයන් නම් ඕන්නේ මිදිය යුතුයි. මුත්‍ති අනාලයෝ, නොයල්මක්ම හදාගන්න ඕන කියලා යම් ආකාරයක නිබ්බිදානුපස්සනාවෙන් බලනකොට පින්වත්නි එයාට මේ ලෝකේම ඇති වෙන නැති වෙන විදිය විතරයි පේන්නේ. ලෝකේම අරබයා සමුදයයි නිරෝධයයි විතරයි පේන්නේ. සංස්කාර ඇති වෙනවා නැති වෙනවා, සියලු සංස්කාර ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා. ඇති වෙන නැති වෙන සංස්කාර නේද ශාන්තයි ප්‍රණීතයි කියලා අල්ලගෙන සියලුම සංස්කාර සමනය කරගන්න නැතුව හිත තුළ සංස්කාර ගත වෙලා සංස්කාරයන්ට අර්ථයක් හොයාගෙන ගිහින් ඒ හොයපු අර්ථයක් නැතුව සංස්කාරයන් මතම අනාත වෙච්ච ජීවිතයක් ඇතුලේ මම පිළිසරණක් යහපතක් හොයාගෙන ඇවිද්ද ඒක මොනතරම් දුර්වල කමක් මෝඩකමක්ද කියලා තමා තුළම අවබෝධය මෝදු වෙවි එනකොට පින්වත්නි එයා තුළ සම්පූර්ණයෙන්ම මනාප වූ ශ්‍රද්ධාවක්, දෙවියෙකුටවත් හොලවන්න බැරි ශ්‍රද්ධාවක්. දෙවියෙක් ඇවිල්ලා කිව්වත් නෑ නෑ, ඇති වෙන නැති වෙන එකට වඩා ඇතිවීම නැතිවීම ප්‍රධාන දේ තමයි. ඔය තියුණු ප්‍රඥාවෙන් බලන එක ප්‍රධාන දෙයක් තමයි. නමුත් ඇති වෙන නැති වෙන ලෝකයට වඩා අර්ථයක් සහිත දේවලුත් නැතුවාම නෙමෙයි කියලා පින්වත්නි එළිය කෙනෙක් කිව්වත් එයා ඒ කතාව පිළිගන්නේ නැහැ. දෙවියෙක් ඇවිල්ලා කිව්වත් පිළිගන්නේ නැහැ. ධ්‍යානලාභියෙක් ඇවිල්ලා කිව්වත් පිළිගන්නේ නැහැ. එයාට එයා තුළම දැක්ක මේ දර්ශන ඥාණය ඉතාම ශ්‍රේෂ්ඨ අවස්ථාවක්. ඒ වගේම පින්වත්නි යම් වෙලාවක එබඳු ලෝකයක් කෙරෙහි නිරායාසයෙන් ස්වභාවයෙන් නොයල්මෙනකොට විරාගී භාවය එනකොට විරාගානුපස්සනාවෙන් බලනකොට විරාගානුපස්සනා භාවිතා බහුලී කතා විරාගානුපස්සනාව පදනම් කරගෙන භාවිතා කරනකොට හිත බහුල වශයෙන් භාවිතා කරනකොට පින්වත්නි ඒ ශ්‍රාවකයා තුළ විපුල ප්‍රඥාවක්ම මතුවෙනවා. මේ සංස්කාරයන් නේද අතීතේත් මාව අනාත කළේ, මේ සංස්කාරම නේද මම අනාගතයටත් අනාත කරන්නේ, අතීතයටත් අනාත කළේ මේ සංස්කාරමයි, අනාගතයටත් අනාත කරන්නේ මේ සංස්කාරමයි. ඇයි මම අතීතයේ මේ සංස්කාර මත අනාත වුණේ? කාම භවය හදන්න බලපාපු මේ සංස්කාරයන් ආස්වාදයේ අනුව විතරයි මම බැලුවේ, ආස්වාදයේ විතරයි මම හෙව්වේ, ආස්වාදයේ විතරයි මම දැනගෙන හිටියේ, ආස්වාදයේ සහිත ලෝකයක් විතරයි මම ඒ ලෝකයක් පස්සේ විතරයි මම දිව්වේ. ආදීනව සහිත ලෝකයක් මට වැටහුන්නේ නැහැ. ලෝකේ ආදීනව සහිත බව මට තේරුණේ නැහැ. ආදීනවයන් සහිත ලෝකයක් ඇතුළේ මම ගනුදෙනු කරනවා කියලා මට වැටහුනේ නැහැ.
එහෙනම් මේ ආස්වාදයේ පස්සේ දුවන ලෝකයක් ඇතුලේ ආදීනවානු පස්සේ විහරණයකින් බලන්න බැරි වෙච්ච නිසාමයි මට අතීතයේ සංස්කාර පැනවලා කාම භවයේ පැනවුනේ රූප භවයේ පැනවුනේ අරූප භවයේ පැනවුනේ අනාගතයටත් කාම භවය හෝ රූප භවය හෝ අරූප භවය හෝ තුන් භවය අනුව කොත්තනක හරි මට පදිංචි වෙන්න වෙනවා නම් නවතින්න වෙනවා නම් පැලවෙන්න වෙනවා නම් මගේ කර්ම විඥාණයට ඒ වෙන මොකක්වත් නිසානි මේ ආදීනවානු පස්සේ විහරණයකින් සංස්කාරයන් විරාගානු පස්සේ බලන්න බැරි වෙච්ච නිසාමයි නොයැලෙමින් නොයැලෙමින් සංස්කාරයන් දෙස බලන්න බැරි වෙන තාක්කල් අනාගතයටත් මේ තුන් භූමිය අනුවම මගේ සිතේ පැවැත්ම තහවුරු වෙනවා කියන එක ලෝකේ කාටවත් නවත්තන්න පුළුවන් එකක් නෙමෙයි ලෝකේ කාටවත් මේ වැඩේ නවත්තන්න බෑ නවත්තනවා නම් මම ඍජු ප්‍රතිපත්තියකට එකතු වෙලා ශාන්තයි ප්‍රණීතයි කියලා මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ වදාළ සංස්කාරයන් මැඩ පැවැත්වීම නම් වූ විසුද්ධියට එකතු වීම තුළින්මයි සීල විසුද්ධියට පටන් අරගෙන පින්වත්නි ඥාන දර්ශන විසුද්ධියෙන් අවසන් වීම දක්වාම ක්‍රමානුකූලව අභ්‍යන්තර හිත තුළ කෙලෙස් මැඩගෙන ඉස්සරහට යෑම විනා මට වෙන කරන්න දෙයක් නැහැ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේම සංස්කාරයන්ගේ හැසිරීම මధుරයි කියලා හිතාගෙන හිටියට ශාන්තයි කියලා හිතාගෙන හිටියට අර්ථ සහිතයි කියලා හිතාගෙන හිටියට වටිනාකමක් සහිතයි කියලා හිතාගෙන හිටියට මේ පැවැත්ම ඇතුලේ බඳු වටිනාකමක් නැති බව තේරුම් ගන්නකොට පින්වත්නි විපුල ප්‍රඥාවකින්මයි යාට ලෝකේ වැටහෙන්නේ එබඳු සංස්කාර ධර්මයන් මට ඕන විදියට පවත්වන්න බෑ මොකද ලෝකේ අමනාප සංස්කාරම නෙමෙයි තියෙන්නේ මනාප සංස්කාර ලෝකේකුත් මට මුණ ගැහෙනවා මනාප අමනාප සහිත ලෝකයක් මට මුණ ගැහෙනවා මනාප අමනාප සංස්කාරයන් මා තුළ හැසිරෙනවා මනාප සංස්කාරයන් වල තියෙන මනාප බව බිඳෙන එකමයි දුක අමනාප සංස්කාර සහිත ලෝකයක් එක එකතු වෙන්න වෙච්ච එකමයි දුක එහෙමනම් මනාප අමනාප ලෝකේ දෙපැත්තෙන්ම දුකයි දෙපැත්තෙන්ම දුකයි. ඒ නිසා මේ සංස්කාර නිරෝධානුපස්සනාවෙන් බලන්න ඕන මේ සංස්කාරය නැතිවීම පිණිස බලපාපු හේතුම නිරුද්ධ කරලා දාන්න ඕන ඒ නිරුද්ධ කිරීම අනුවම බලන්න ඕන එතකොට මේ වාක්‍ය සම්පූර්ණ අර්ථය වැටෙනවා භාග්‍යවතුන් වහන්සේලා බුද්ධ බෝධිසත්වයන් වහන්සේලා ශාන්තයි ප්‍රණීතයි මధుරයි කියලා යම් දෙයක් වදාළද ඒතන් සන්තන් ඒතන් පණීතන් යදිදන් සබ්බ සංකාර සමතෝ සබ්බූ පදිපටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියලා සියලු සංස්කාරයන්ගෙන් මිදී ශාන්තයි ප්‍රණීතයි කියලා දැකලා නොයල්මක්ම හදාගෙන අනාලයෝ නොයල්මක්ම හදාගෙන පින්වත්නි ඒ පුද්ගලයා තුළ නැගී සිටීමක් මතුනොත් එහෙම ඒ නැගී සිටීමක් මතුවෙච්ච තැනක පින්වත්නි ලෝකයම නිරෝධානුපස්සනාවෙන් බලනකොට ඒ පුද්ගලයා තුළ ගැඹුරු නුවණ සම්පූර්ණ වෙනකොට සංස්කාරයන් අරඹයා පටිසම්භිදා ඥානෙ උපදිනවා සංස්කාරයන් වනාහි කුමක්ද මේ සංස්කාර ඇතිවෙන්න බලපාන හේතුව මොකද්ද සංස්කාර නිරුද්ධ වෙන්නේ කොතනද කියලා හේතුඵල ධම ඇතුළේම නිරෝධානුපස්සීව බලනකොට ගැඹුරු ගම්බීර ප්‍රඥාවක් උපදවාගෙන ඒ පුද්ගලයා තුළ පටිසම්භිදා ඥාන මතුවෙලා සංස්කාරයන් ගැඹුරින් නුවණ පදනම් කරගෙන වටහාගෙන සංස්කාරයන්ගෙන් යාගේ හිත මුදවා ගන්න පුළුවන් හැකියාවක් එයා තුළ මතුවෙන්න පටන් ගන්නවා එබඳු මතුවීමක් ඇතුළේම අපට ගැඹුරින් තවදුරටත් විමස විමසා බලන හැකියාවක් තියෙනවා නම් පින්වත්නි පටිනිස්සග්ගානු පස්සනාවම නැවත නැවත එනම් මේ සංස්කාරයන්ගෙන් මිදෙන්න ඕන කවද්ද මිදෙන්නේ අතීත සංස්කාරයන් විසින් මේ ගොඩනගපු තත්ත්වයත් එක්ක නොගැටි නොඇලී මුලා නොවී තණ්හා කරන්නේ නැතුව ඉඳලා අනාගත සංස්කාරයන් පදනම් කරගෙන කාම භවයේ රූප භවයේ අරූප භවයේ හදන්නේ නැති විදියට සංස්කාරයන් පිළිබඳ අන්නබිරතියක් උපදවාගෙන වර්තමානයේ කටයුතු කළොත් අනබිරතියක් උපදවාගෙන වර්තමානයේ කටයුතු කළොත් මට අනාගත සංස්කාර ලෝකයේ අරඹයා විපාකයක් විදියට මුණ ගැහෙන අනාගත අරබුදයෙන් සම්පූර්ණයෙන් හිත මුදවා ගන්න මට අවකාශයක් වැඩපිළිවෙලක් හැකියාවක් උදා වෙනවා. ඒ හැකියාව කියන්නේ බොහෝම වටිනා දෙයක්. ඒ නිසා මම මේ සංස්කාරයන් අරඹයා ලෝකයේ හදන්නේ නැති වෙන විදියට සංස්කාරයන් මගේ සිතින් අතහැරලා දාලා හිත විසංකාරගත කරගත යුතුයි. විසංකාර ගත කරගත්ත තැනක පින්නත්නී කෙලෙස් නැමැති වඩුවාට නැවත නැවත කාම භූමියවත් රූප භූමියවත් අරූප භූමියවත් හදන්න ඉඩක් නැ පින්නත්නී ඒකමයි භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පහළව බුද්ධත්වයට පත් වෙලා බුදු වෙච්ච මුල් කාලේ පැහැදිලි කළේ ඒ අර්ථේමයි පින්නත්නී බුද්ධත්වයට පත් වෙච්ච මුල් කාලේ අපි සරණ ගිය බුදුරජාණන් වදාළේ කුමක්ද උන්වහන්සේ වදාළයන් කවර දෙයක්වත් නෙමේ අනේක ජාති සංසාරම්මන් නොයෙකුත් සංසාරේ ජාතීන්වල ඇවිද ඇවිද ගියා කුමක් හොයාගෙනද
ගෘහකාරකයා හොයාගෙන මොකද්ද මේ කාම භූමිය රූප භූමිය අරූප භූමිය කියන තුන් භූමිය ඇතුලේ මේ සත්ව පුද්ගල භාවයේ නම් වූ gedara හදන්නේ කවුද කොහොමද හැදෙන්නේ මොනවද මේකට ගන්න ආම්පන්න කියලා මම හොය හොයා ඇවිද්දා හොය හොයා ඇවිද්දා එහෙම හොය හොයා ඇවිදිනකොට මට මේ ගේ හදන වඩුවාව හමු වුණා ගේ හදන වඩුවාව මට මුණ ගැහුණා ඒ තමයි අවිද්‍යාව තණ්හා උපාදානේ නම් වූ ක්ලේශ සහිත භාවය කෙලස් වල සිහි මුර්ජා වීම කෙලස් මත පිහිටා ඉන්න තාක්කල් මේ වඩුවාට ප්‍රශංසාව ලැබිලා මේ වඩුව ලස්සනට කාම භූමියේ සත්ව පුද්ගල භාවයේ නම් වූ ගෘහය හදලා මමායනේ පදනම් කරගෙන මෙන්න ඔයාගේ වසඟේ පවත්වන්න පුළුවන් දේ කියලා නොපැවැත්විය හැකි ලෝකයක් පවත්වන්න පුළුවන් කියලා පෙන්නනවා අමනාප ලෝකයක් මනාපයි කියලා පෙන්නනවා දුක්ඛං සුඛස්ස ලෝකේන දුක් සහිත ලෝකයක් සැප සහිත ලෝකයක් කියලා පෙන්නනවා පිය රූපේන අප්‍රියං අප්‍රිය ලෝකයක් ප්‍රිය ලෝකයක් හැටියටම මවලා පෙන්නනවා මේ විඥානීය කියන මායාවයකට ලස්සන්ට අහුවෙලා ඒ විඥානීය කියන මායාව ඇතුලේ සංස්කාරයන් පිළිබඳව මහා අමුතු ප්‍රාර්ථනාවක් හදාගෙන අවිද්‍යා සහගතව සංස්කාර ලෝකයක් පතාගෙන දුවනකම පොඩි ගමනක් නෙමෙයි පින්වත්නි ඒක මහා බරපතල ගමනක් ඒ බරපතල ගමන ඇතුලේදී පින්වත්නි යම් වෙලාවක සංස්කාරයන් ගැන හොයාගෙන සංස්කාරයන් අතහැරලා දැම්මොත් ඒ අතහැරලා දාන එකට අපි හිත විසංකාරගත කරගන්නවා කියලා කියනවා පටිනිස්සග්ගානුපස්සනා භාවිතා බහුලීකතා අසා භාවිතා බහුලීකතා අසාමන්ත පඤ්ඤම් පරිපූර්ණෙන්ති ඒ පුද්ගලයා තුල සම්පූර්ණෙන් අසාමන්ත ප්‍රඥාවක් වැඩෙනවා සෙසුන් නුවණට සමීප වූ ඥානයක් වැඩෙනවා සාරයක් නැති බව වැටහිලා ලෝකේ මත හැරිලා යනවා පින්වත්නි ඉහළ ඔක්කොම ඥානයන් පදනම් කරගෙනම ඒ පුද්ගලයා තුල සංස්කාරයන් අතහැරෙනවා කුමක් පදනම් කරගෙනද ඒ පුද්ගලයා තුල සංස්කාරයන්ගේ මිදීම ශ්‍රේෂ්ඨයි කියලා උඩුගම් බලාගෙන යන්න පටන් ගන්නවා උඩුගම් බලාගෙන එනකොට පින්වත්නි සංස්කාරයන් කලකිරෙන්න ඕන මේ සංස්කාරයන් වටිනා දෙයක් නෙමෙයි කියලා වැටහෙනවා සංස්කාරයන් පදනම් කරගෙන හිස්භාවයක් ශුන්්‍යතාවයකින් සංස්කාර වැටහෙනවා එතකොට ඒ පුද්ගලයා නිවනට බොහොම සමීප වෙන ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම පේනකොට සංස්කාරයන්ගේ සාරයක් පේන යන්තම් හරිතික අදහසක් තිබෙන එකට දුර්වල වෙනවා ඒ දුරුවල වෙනකොට අතීතයේ සංස්කාර හැසිරුණු විදියත් අනාගතයේ සංස්කාර හැසිරෙන්න තියෙන විදියත් වර්තමානයේ මේ වෙලාවේ සංස්කාරව හැසිරිලා අර්ථයක් ලෝකේ පෙන්නලා අර්ථයක් සහිත ලෝකයක් සාරයක් වැටියට අල්ලගෙන විඳවන විඳවිල්ලත් විපුල ප්‍රඥාවකින් දකින්නකොට පින්වත් සංස්කාර ඇතිවීමට හේතු මෙයයි සංස්කාර නැතිවීමට බලපාන හේතු මෙයයි කියලා පටිසම්භිදා ඥානීය පදනම් කරගෙන ගම්බීර ප්‍රඥාවක් උපදවාගෙන පින්වත් ඉහළ කාරණා ඔක්කොම පදනම් කරගෙන පටිනිස්සග්ගානුපස්සනා භාවිතා බහුලීකතා අසාමන්ත පඤ්ඤම් පරිපූර්ණෙන්ති ඉහළ ඔක්කොම ඥානයන් උපදවාගෙන සාරයක්ම නැති බව වැටහිලා කිසිදු සාරයක් නැති බව තේරුම් අරගෙන පින්වත්නි එබඳු තේරුම් ගැනීමක් ඇතුලේ සංස්කාර ගතව ආස්වාදයේ අනුව බලමින් ඉන්න තාක්කල් එයාට පැනවෙන යම්කිසි ලෝකයක් තියෙනවා නම් ඒ කාම ලෝකේමයි රූප ලෝකේමයි අරූප ලෝකේමයි එබඳු ලෝකයක් පැනවෙන්නේ පණවපු කෙනෙක් නෑ අම්මා තාත්තා දුව පුතා එකතු වෙලා පණවගත් එක්කුත් නෙමෙයි දෙවියෝ පණවපු එක්කුත් නෙමෙයි මහා බ්‍රහ්මයා පණවපු එක්කුත් නෙමෙයි ඊශ්වර පණවපු එක්කුත් නෙමෙයි ලෝකේ කවුරුවත් පණවපු එක්කුත් නෙමෙයි තමා තුළම අවිද්‍යා සහගතව කෙලෙස් සහිතව ඒ පුද්ගලයා තුළ මේ වඩුවාට මේක හදන්න දීලා අප්පුඩි ගඟහා හිටපු එකමයි මේ ප්‍රශ්නය එනම් මේ භවයේ හදන වඩුවාව හොයාගෙන සංස්කාරගත වීමට ඉඩ නොදී ඒ පුද්ගලයා තුල පඬිතෙක් විදියට ජවන ප්‍රඥාවකින් අධ්‍යක්ම මේ අධ්‍යක්ීම ඇතුලේ පින්වත් සංස්කාර ලෝකේම අතහැර දාන්න පුළුවන් මට්ටමක් එනවා සංස්කාර ලෝකේම විසි කරලා දාන්න පුළුවන් මට්ටමක් එනවා එතකොට මේ සංස්කාර ලෝකේම විසි කරලා දාන්න පුළුවන් මට්ටමක් නම් තියෙන්නේ එතකොට සංස්කාර ලෝකේම විසි කරලා දාන්න පුළුවන් මට්ටමක් ඇතුලේ පින්වත්නි එයා තුල ඥානීන් කරගත යුතු සියල්ලක් තියෙනවා නම් ඒ සියල්ලම කරගෙන ඉවරයි. ඉමා සත්ත්පඤ්ඤා භාවිතා බහුලීකතා පණ්ඩිත්‍යම් පරිපූර්ණෙන්ති ඉමා අට්ඨපඤ්ඤා භාවිතා බහුලීකතා පුතුපඤ්ඤම් පරිපූර්ණෙන්ති ඉමා නවපඤ්ඤා භාවිතා බහුලීකතා හාසපඤ්ඤම් පරිපූර්ණෙන්ති
මේ විදියට පින්වත්නි ඒ ශ්‍රාවකයා දකිනකොට ජවන ප්‍රඥාව ආදී මේ සත්ත්ව දේරුම් ප්‍රඥාව මොනවද ජවන පඤ්ඤා නිබ්බේධික පඤ්ඤා මහා පඤ්ඤා තික්ක පඤ්ඤා විපුල පඤ්ඤා ගම්බීර පඤ්ඤා සාමන්ත පඤ්ඤා කියන හත් ආකාරයකින් සංස්කාර ඉලක්ක කරගෙනම ප්‍රඥාව වඩනකොට සංස්කාර අවසානයේ සියලුම ඥානේ පදනම් කරගෙන සංස්කාර ලෝකයම යාට අතහැරින්න පටන් ගන්නවා ඒ ලෝකේ මත හැරෙනකොට පින්වත්නි ඒ සත් ප්‍රඥාව සම්පූර්ණ වෙනකොට පඬිත භාවයක්මයි සම්පූර්ණ වෙන්නේ එයාට තමයි පඬිතය කියන්නේ පඬිත බහ සැබෑම පඬිතය කියලා කියන්නේ එයාටයි පින්වත්නි සැබෑම පඬිතයා කියලා කියන්නේ දැන් පඬිත හාමුදුරුව කියලා අපි පාවිච්චි කරනවා එයා පඬිවරයෙක් කියලා කතා කරනවා පඬිවරු හෝ පඬිත හාමුදුරුවරු හෝ මතුවෙන්නේ පින්වත්නි මේ විදියට සත්තාකාරයෙන් ජවන පඤ්ඤාදී කාරණා තමා තුළ වැඩිමින් පූර්ණේ කර ගැනීමෙන්මයි පින්වත්නි මේ පාණ්ඩිත්‍යයත් එක්කම පින්වත්නි සම්පූර්ණේම ඒ පුද්ගලයා අටවෙනි තැනදී පුතු පඤ්ඤාව වඩා ගත්තොත් පුතු පඤ්ඤාව ලෞකික ලෝකයේ ඒ කියන්නේ ලෝකයේ ඇතුළේ කතාව තුළ සාරයක් නැමයි ලෝකයේ ඇතුළේ කතාව තුළ මොකක්වත් සාරයක් නැහැ. ආර්ථයකින් ගන්න දෙයක් නැහැ. මේ ලෝකයේ ඇතුළටමයි අපි හැම වෙලාවකම අහුවෙන්නේ සාරයක් තියනවා කියලා හිතාගෙන. ඇතුළට අහුවෙන්න මොකුත්ම සාරයක් නැහැ පින්වත්නි. ඇතුළේ ලෝකයේ ඇතුළේ තියෙන්නේ දුකක්මයි සංස්කාරයන් හැසිරෙනවා කියන්නේ දුකක්මයි. ඇස කියන්නේ දුකක්මයි. ඇහැ ආරම්භයා ලෝකේ උපදිනවා කියන්නේ දුකක්මයි. මේ ලෝකේ පරිහරණය කරන්න වෙච්ච එක දුකක්මයි. ඉපදිච්ච එක දුකක්මයි ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී සියල්ල දුකක්මයි කෙටියෙන් කිව්වොත් පංච උපාදාන ස්කන්ධේ කොත්තන හරි පහල වෙනවා නම් දුකක්මයි මනාපයි යමනාපයි කියලා අල්ලගන්න කවර තැනකුණත් ස්කන්ධ ටික පහල වෙනවා නම් ආයතන පහල වෙනවා නම් ආයතනයන්ගේ ධාතුන්ගේ සුසංයෝගයක් එකතුවක් තියෙනවා නම් පිටවත් නියතන දුකක්මයි ඊට වඩා වෙන මොකක්වත් නැහැ දුකට වඩා මේ ලෝකේ මොනවද පින්වත් නිතින්නේ දුකක්මයි තියෙන්නේ දුකක්මයි තියෙන්නේ කියලා ලෝකයේ ඇතුලේ යෙදෙන කාරණා පිළිබඳ දැක ගන්නකොට පින්වත් නී පුතුපඤ්ඤාව සම්පූර්ණයෙන්ම වැඩිලා ලෝකේ ලෞකික නුවණ ඉක්මවා සම්පූර්ණයෙන් අවබෝධය කරා මේ ශ්‍රාවකයාගේ නුවණ වැඩෙන්න පටන් ගන්නවා ජවන පඤ්ඤාදී කාරණාවලට ජවන පඤ්ඤාව නිබ්බේධික පඤ්ඤාව මහා පඤ්ඤාව තීක්ෂණ පඤ්ඤාව විපුල ප්‍රඥාව ගම්බීර පඤ්ඤාව අසාමන්ත පඤ්ඤාවට යම් වෙලාවක පින්වත්නි පුතු පඤ්ඤා එකතු වෙනකොට පින්වත්නි ලෝකය අත්හැරෙනවා ලෝකෙන් වෙන්ව නැගී සිටින්න පුළුවන් හැකියාවක් මේ ශ්‍රාවකයා තුළ ටිකෙන් ටික මතුවෙන්න පටන් ගන්නවා පින්වත්නි ඒ වගේම මේ ශ්‍රාවකයා තුළ ඉමා නව පඤ්ඤා භාවිතා බහුලීකතා හාස පඤ්ඤම් පරිපූරේති ඒ පුද්ගලයා තුල අර පෘතු ප්‍රඥාව ආදී මේ ප්‍රඥාවන් වැඩෙනකොට පින්වත්නි ඊළඟට හාස පඤ්ඤාවත් වැඩෙනවා හාස පඤ්ඤාවක් සන්තෝෂ සහිත නුවණ කියන එකයි හාස පඤ්ඤාවට කියන එකට දෙන්න පුළුවන් අර්ථය සන්තෝෂ සහිත නුවණක් හාස පඤ්ඤාව කියලා කියන්නේ පින්වත්නි පටිබාන පටිසම්භිදා ඥානෙ පදනම් කරගෙන මේ ඇති වෙන එකක් ඒ හාස පඤ්ඤාව ඇති වෙනකොට ඒ හාස පඤ්ඤාව මතුවෙච්ච තැනක පින්වත්නි ඒ පුද්ගලයා තුළ සන්තෝෂය සහිත මනාපකම ප්‍රීතිය සහිත සම්පූර්ණ නුවණක් එයා තුළ උපදිනවා මෙබඳු සංස්කාරයන් මත එලිලා ගැලිලා වාසය කරන මාන්නක්කාර ලෝකයක් ඇතුලේ පින්වත්නි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස රාග දේශ මෝහ මාන කියන අවස්ථා ටිකින් බැටකන නිසාමයි පුද්ගලයාට බුද්ධ ශ්‍රාවක භාවයේ මගහැරිලා තියෙන්නේ කියලා මේ දේශනාව පටන් ගනිද්දී අපි කිව්වා. ඒ පටන් ගත්ත ඒකේ අර්ථය මෙතනින් විමස විමසා ඒ පුද්ගලයා තුළ හාස ප්‍රඥාවක් උපදිනවා. ඉමේ නව පඤ්ඤා භාවිතා බහුලීකතා හාස පඤ්ඤම් පරිපූරෙන්ති හාස ප්‍රඥාව වැඩෙනකොට පින්වත්නි මෙබඳු සංස්කාරයන්ගෙන් සංස්කාරයන් දුකක්මයි දුකක්මයි දුකට වඩා සංස්කාරවල මොකක්වත් නැහැ මෙබඳු සංස්කාර සහිත ලෝකයකින් මම මිදුණ නේද ආදීනවානුපස්සී විහරණයක් ඇතුලේ කාම භවයේ රූප භවයේ අරූප භවයේ පැනවෙන්න අදාළ ආස්වාදයෙන් අයින් වෙලා
කාම භව රූප භව අරූප භව කියන තුන් භවයම නොපැනවීම පිණිස මම පින්වත්නි මගේ ඇතුළාන්තය තුළ සංස්කාරයන් දුක්ඛ සත්‍ය ඇතුළේ දුක්ඛ සමුදය ඇතුළේ දුක්ඛ නිරෝධය ඇතුළේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ඇතුළේ බලමින් අනිත්‍යයි දුකයි අනාත්මයි නිබ්බිදා වශයෙන් විරාග වශයෙන් නිරෝධ වශයෙන් පටිනිස්සග්ග වශයෙන් තමා තුළම අර ඇතිවෙච්ච ආදීනවානුපස්සී ඥානය ඇතුළේ විමර්ශනය කිරීම තුළ මෙබඳු සංස්කාර සහිත ලෝකයකින් මම මිදුරණේද සංස්කාරයන් නිසා යම් කෙනෙකුට දුකක් හටගන්නවා නම් සංස්කාරයන් නිසා ඒ හටගන්න දුක සංස්කාරයන්ගේ මිදිච්ච මට නෑ නේද කියලා ඒ පුද්ගලයා තුළ පින්වත් නිමහ පුදුමාකාර තියුණු ප්‍රඥාවක් උපදිනවා සන්තෝෂ සහිත ප්‍රඥාවක් හාස ප්‍රඥාවක් උපදින්න පටන් ගන්නවා නවවෙනි තැනදී. එතකොට දහවෙනි තැනදී පින්වත්නි හාස ප්‍රඥාව උපදිනකොට එබඳු ශ්‍රාවකයෙක් තුළ අවබෝධය පිණිස පින්වත්නි යාගේ මනෝභාවයන් ආධ්‍යාත්මිකව යම්කිසි අර්ථ සහිත පෙළ ගැස්මක් ඇතුළේ ඉන්න එබඳු හැකියාවක් තුළදී අපි ප්‍රඥාව ක්‍රමානුකූලව දියුණු කරගෙන ඉස්සරහට ආවොත් අපට නැගී සිටින්න පුළුවන් අවබෝධය ගොඩනගා ගන්න පුළුවන් අවබෝධාත්මක අර්ථයට එකතු වෙන්න පුළුවන් එබඳු අර්ථ සහිත ශ්‍රාවක භාවයක් පිණිස මේ ගෞතම බුද්ධ ශාසනය ඇතුළේම පිළිවෙත් පුරාගෙන ප්‍රඥාවෙන් විමස විමසා ආදීනවානු පස්සේ විහරණයකට එකතු වෙලා භවය හද හදා යන ගමනේ භව නිමාව පිණිසම මේ උතුම් බුද්ධ දේශනාව ඔබ අප හැම දෙනාටම උපකාර වේවා කියලා අපි දේශනාව නිමා කරනවා. අද මේ උතුම් දේශනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කළේ නොම්බර 30-56 කෝංගහවත්ත පාර කිරිබත්ගොඩ පදිංචි තිලකා තෙන්නකෝන් මහත්මියගේ 79 වන ජන්මදිනයේ නිමිත්තෙන් එතුමිය විසින් ශ්‍රද්ධාවෙන් දායකත්වයේ දරා තිබෙනවා. තිලකා තෙන්නකෝන් මහත්මියට අපි ආශිර්වාද කරනවා. එතුමියට කායික යහපත මානසික යහපත නිදුක් බව නිරෝගී බව සුවපත් භාවයේ සැලසේවා දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා බුද්ධාදී රත්නත්‍රයේ ආශිර්වාදයේ තුලින් එතුමියට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක් වේවා. තිලකා තෙන්නකෝන් මහත්මිය ප්‍රධාන ධර්මශ්‍රවණී කරපු පින්වත් සියලු දෙනාට එතුමියගේ පවුලේ හැම දෙනාටම මේ උතුම් වූ කුසලානිසංස ධර්මයන් අමා නිවනින් සැනසීම පිණිස නිවන් දොරටුවක්ම වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අරමුණු කරගන්නවා ජන්මදිනයේ යෙදෙන එතුමියට මේ උතුම් බුද්ධ ශාසනය තුළදීම කායික මානසික නිරෝගී බව සුවපත් භාවයම සැලසිලා බුද්ධාදී රත්නත්‍රයේ ආශිර්වාදයේ බලෙන් වහවහා ධර්මාවබෝධයේ පිණිසම මේ කුසලානිසංස ධර්මයන් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දායකත්වයේ දරුවේ මහත්මියගේ ස්වාමි පුරුෂයාණන් වන TMSB තෙන්නකෝන් මහත්මාටත් සමන්තිනී තෙන්නකෝන් දියණියටත් ධම්මික තෙන්නකෝන් පුතණුවන්ටත් කල්ශාලියනගේ ලීලියටත් ප්‍රශාන්ති ලිනාරා මිනිබිරියටත් නිරෝගී සුව චිරජීවනය දීර්ඝායුෂ සම්පත්තිය ප්‍රාර්ථනා කරලා තිබෙනවා. කායික මානසික සුවපත්භාවයේ ප්‍රාර්ථනා කරලා තියෙනවා. දිගාසිර සම්පත් සැලසේවා. ආයු වර්ණ සැප බල ප්‍රඥා පිණිස මේ කුසල් උපකාර වේවා. බුද්ධාදී මහරහතන් වහන්සේලාගේ පිළිසරණ සැලසේවා. හැම දිනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන් සහ ඔවුන්ගේ පවුල්වල දූ දරුවන් ඇතුළු සියලුම සත්පුරුෂ ඥාති මිත්‍රාදීන්ට මේ කුසල් බලවත් වේවා. අනුමෝදනා වේවා. ඒ හැම දිනාගේම ජීවිත වඩා යහපත් වේවා. ආයු වර්ණ සැපවල ප්‍රඥා පිණිසම මේ කුසල් බලවත් වේවා. ඒ හැම දිනාටම මේ ගෝර සංසාර ගමනේ කෙළවර උතුම් නිවන් පිණිසම මේ උතුම් ධර්ම දේශනාමය කුසලානිසංස ධර්මයන් ධර්ම ශ්‍රවණමය කුසලානිසංස ධර්මයන් නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. තෙන්නකෝන් මහත්මාගේ මියගිය TM කිරිමුදියන්සේ පියාණන්ටත් WM ඩිංගිරි මහත්මයා මෑණියන්ටත් පවුලේ මියගිය සියලුම ඥාතීන්ටත් සහෝදර සහෝදරියන්ටත් සියලුම දෙනාට මේ කුසල් බලවත් වේවා. තිලකා තෙන්නකෝන් මහත්මියගේ නමින් මියගිය වර්ග පරම්පරානුගත සංසාරගත සියලුම ඥාතීන්ටද මේ කුසල් උපකාර වේවා. ඒ හැම දෙනාගේම සාංසාරික ජීවිතේ වඩා සුවපත් වේවා. සංසාර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා.
එත් සමගම සුජීවත්ව සිටින ඥාති මිත්‍රාදී හැම දිනාටමත් ධර්ම ශ්‍රවණී කරපු ලක්වාසී ලෝකවාසී හැම දිනාටමත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා. හැම දිනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිසම මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් එතුමිය ආශිර්වාද කොට තිබෙනවා. නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ලක්වාසී ලෝකවාසී පූජනීය මහා සංඝරත්නයටත් මේ කුසල් බලවත් වේවා. සියලු දෙනා වහන්සේටම කායික මානසික සුවපත් භාවයේම සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නියේ සැලසේවා. සියලු දෙනා වහන්සේටමත් විශේෂයෙන්ම ප්‍රඥානාලිකාවේ නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන හැම දිනාටමත් මේ උතුම් කුසලානිසංසයන් බලවත් වෙලා සියලු දෙනා වහන්සේටම මේ බුද්ධ ශාසනයේ දීම පිළිවෙත් පුරාගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමය කුසල් හේතු පාරමිතා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සතරවරම් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් අමා නිවන් පිණිස උතුම් නිවන් දොරටුවක්ම වේවා කියන අදිෂ්ඨානය ඇතුව අපි දේශනාව සමාප්ත කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානා ගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානා ගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානා ගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං.